නමෝදස්සේ භගවතු අරහතු සම්මා සම්බුදු්දස්සේ නමෝතස්සේ භගතුහඩත සමා සම්බදස්සේ නමෝතසේ භගවතු අරතු සම්මා සම්බුදස්සේසාධසාදුසා සම්මා සම්බුදු සරණහි පින්වත් ඔබ හැම දෙනාටම. පින්වතන අපි අපේ ජීවිත සාර්ථක කරගන්නට නම්, අපේ ජීවිත අපි පිරිපුම් පුද්ගලයන් බවට පත්වන්නට නම්, ධර්මය නිරන්තරයෙන්ම ශ්‍රවණය කළ යුතු වෙනවා. එසේ ධර්මය ශ්‍රවණී කිරීම් තුළින් අපට යහපත් සාර්ථක පුද්ගලයන් වන්නට පුළුව. ඉතින් ඒ මෙලොවදී. නමුත් ඔබ පරලොව ජීවිතය ජයගගානි කරන්නට නම්, අවසානය පරලෝ දෙලෝම දියුණුව ලබාගෙන උතුම නිවන ලබාගන්නට නම්, නිර්වාණගාමී ප්‍රතිපදාව තුළ යෙදී සිටින ඔබ භාවනා කිරීම අනිවාරයෙන්ම කළේතු දෙයක් බවට පත් වෙනවා. ඉතින් පිනතුනේ යනු අද දවසේදීත් අපි සූදනම් වෙන්නේ ඔබේ ඒ ගමනට අත්තලක් සපයන්නට භාවනා වැඩසධාන ආරම්භ කරන්නටයි. අදදවසේදීත් භාවනා වැඩිසටන සඳහා ඩමකොට සිටිනවා. අම්බලංගොඩ ගල්දව ආරෙන්මය සේනාස්සනවාසී, ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ශ්‍රී කල්්‍යයානී යෝගාශ්‍රම සංස්ථාව, ලේඛකාධිකාරී, පුද්ජ පාද කහගොල්ලේ සෝමවංශස්වාමින්න් දැන් වහන්සේ අපි උන්වහන්සේ පාද නමස්කාර පූර්කමේමෝතේද පිළිගනු ලබනවා. පිරිණතුනි ඔබ දන්නවා මේ දිනවල භාවනා වැටස්සරහන්න පිළින් අපි කතාබාට ලක් කරන්නේ බුද්ධානුස්තති භාවනාව පිළිබඳව. ඉතින් බුද්ධා අනුස්තති භාවනාව සිදු කිරීමේද, ලොෞතුරා බුදුපාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණයන් කමටහන් වශයෙන් යොදාගන්නේ කොයි ආකාරෙටද කියන කරුණු පිළිබඳව තමයි අපි කතාභා කළේ. ඒ අනුව ලෝතුරා බුදුාණන් වන්සේගේ නව අරහාදී බුදුගමනයන්ගෙන් මේ වෙනකොට අපි බුදුගුණයන් අටක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. අද දවසේදී අපට සාකච්ඡා කරන්නට තිබෙන්නේ ලෝතුරා බුදුපාණන් වහන්සේගේ බගවා කියන බුදුගුණය පිළිබඳව. ඉතිපිස්ෝ බගවා අරහන් සම්මා සම්බුද්ධෝ විජ්‍යාචරණ සම්පන්න්නු සුගතෝ ලෝකවිදු අනුත්තොරෝ පුරිසදම්ම සාර්තිී සත් දේවමනුස්සාානයි බුද්ධුවෝ කියන ගුණයන් කතා කරලා අද දවසේදී සූදානම්වෙන්නේ භගවා කියන ගුණේ පිළිබඳව කතාබා කරන්නට. ඉතින් ඒ කතාව ආරම්භ කරණට මත්තෙන් ම අපේ ස්වාමන් වහසේ ගිීමසන්නට කැමති පසුගේ සති අපි කතාබාකරපු බුද්ධෝ ගුණය පිළිබඳව සාරාශයක් අපි සේපත් කරගනී. තෙරුවන් සරණයි පින්වත්ති දැන් අපි පසුවානේ පසුගේ සතියේ සාකච්ඡා කල බුද්ධහෝ ගුණේ ඇ බුද්හෝ කියන ගුණේ මම සධාන කළ අරථරාශයක්ම කෙටීන් කියනවනං චතුරාරි සත්‍යය ධර්මය අවබෝධ කරගත් බැවින්ද. ඒ ලෝකයාට දේශනා කළ බැවින්ද බුද්ධනං වනෙසේ. එම ඒවගේම සෝලසාකාර චතුරාරිි සත්‍යය ධර්මය අවබෝධ කරලා අන්‍යන්ට දේශනා කළ බැවින් අවබෝධ කළ බැවින් බුද්ධනං වලසේක. සියල්ල දන්න නිසා සියල දත්නිසා.ඒවගේ මේ කාන්තෙන් වීතරාගාදී ධර්මතාව යන්න පත්වන නිසා සකල ධර්මයන් අවබෝධ කරගන ලෝකයාට දෙසුව නිසා බුද්ධනං වනසේක කෙර කියෙන්. මහා ප්‍රඥ්ඥාවක් ලබාගත්තු නිසා බුද්ධහෝ කියල කියනවා. එනිසා ඒ කරුණු කාරණනාටින් හොඳර දැනගෙන බුද්ධහෝ කියෙන ගුණය සතිය පුරාම වඩන්නට දියුණු කරන්නට ඇතික ල අපි විශ්වාස කරන. අදා අපිට නියමිතුව තියෙන්නේ භගවා කියෙන ගුණේ. අවසාන ගුණේ බුදුරජාණන් වහන්සේගේ සියලො ගොන ඇතුළත් කරලා. නව අරහාදී බුදුගුණ අපිමිනේ කරනු ලබන්නේ. ඒ නව අරහාදී බුදුගන්න නිතර නිතරමිනී කරන ජනතාව ප්‍රමාණයි. ග පැවිදි පාර්සවයම බුදුගුණ භහවන බොහෝ මොහොඳින් සාර්ථක සිදුරගෙන යන ලබනු අනුසස් වැඩිනිසා කරමස්ථානීයට සෝභගවා යිතිපී අරහං. සෝභගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ විදියට ගුණ නවේම අපි කමටක් නවයක් වසිංි දිරිපත් කරන. සති නමයකද මේ කරුණු කාරණනාටික ඉදිරිපත් කරලා අද අපිට නීවතිබෙන්නේ භගවා ගොනය අපි ඉදිරියට යමු භගවා ගොුණය ගැන විස්තර දැනගැනීම සඳහා. ඉතින් පින්නතුනේ ඒ යනු අපි අදදවසේදී දැන් සූදානම් වෙන්නේ. මේ භගවා ගුණේ පිළිබඳව අපි ස්වාමින්න්වාසේගෙන් කරුණු විමසා දැන ගන්නට. අපි හමුදුරණේ මා කැමතියි මේ භගවා කියන වචනය අර්ථය පිබඳ අපි පොඩක් දැනගන්න. ඕ කාරුණක පෙන්න අති භගවා කියලා කියන්නේ භාග්‍ය සම්පන්න කියනෙ භාග්‍ය සම්පන්න ගුණෙන් සමන්විත නිසා භගවා නම් වේ. සියලු ධර්මයන් බෙදාවදාල නිසා භගවා නම්බේ. සකල ධර්මයන්ගෙන් භාග්‍ය සම්ප භගවා නම්වේකි ල අපි කියන. ඕකට සීමිත ගුණ සම්පත්යක් තියෙනවා. ඒ තරම් ගුණඩසාගරයක් භගවා කියෙනෙ එකට පිට ඉදිරිපත් කරන්න තිය අපි සාරාන්සෝ සරලව අපි බලෝ කවර කවර ගුණයන්ගෙන් ඇතුළත්වෙනවද කියලා. සෝ භගවා ඉතිපි භගවා ස භගවා ආග්්‍යවාං ඉතිපි බගවා සෝ භගවා බත්තවා ඉතිපි භගවා සෝ භගවා බගේ හියුත්තුෝ ඉතිපි බගවා සෝ භගවා. විබත්තවා ඉතිපි බගවා සෝභගවා බත්තවා යිතිපි භගවා සෝ භගවා භගේ සු වන්තගමන් ඔ ඉතිබි බගවා සෝභගවා විභක්තවා ඉතිපි බගවා ඔන්න විදිටමේ. දේශනාව පාලි භාසාාවෙන් සැරියුත් මහරහතන් වහන්සේගේ දේශනාව කියව අපි බලද කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවා භාග්‍ය සම්පත්තින් සමන්වෙත නිසා බගවා කියලා කිය බොහෝම පින් ඇති කුණ ඇති මහාගරදී ඇතු තුමන් වහන්සේ කෙනෙ ඒක තමයි අපි භාග්‍යවතුන් වහන්සේ කියලා අමතන්න. එපම නක් නෙවේ භග්ගවා සෝ භගවා භග්ගවා ඉතිපී බගවා. පංචමාරයන් බිඳ දැම්ම දැම්ම කවුරුත් ඇති පස්මාරුන් දිනු බුදුරජාණන් වහන්සේ කිය. ජැයි සිරි මහා බෝධීන් ල වහන්සේ ළඟට වැඩමකරුපු වෙලායි පංචමාරයයක්න් බිඳ දැම්ම. ඉස්කන්ධ මාර පචස්කන්ද. පංචස්කන්දයත් උපාදාන වසයෙන් ගන්න කොට මාරයෙක්. ස්කන්ධමාර ලේසමාර, ලෝබ දෝසමෝහ මද මා නීරිසේවට කියන ලේසමාර. අභිසංකාර මාර යුතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න සියලු සංස්කාරයෝ අභි සංකාරමාර. මච්චුමාර මරණේ මරණයටත් කියන ඉප දෙෙනවා ජීවත්තන මැර මරණයටත් කියන මාර කියල. දේවපොත්‍ර මාරී ළඟට එන වසවර්තිමාරය. එයත් මාරයක්. වසවර්තිමාරයා බොහෝම කරදර කරා බුදුරජාණන් වහන්සේට. තුන්මාසයක් යවහල් වලදන්න දවසක් සැලෙස්සවා මහා පාපයක් කළ. සමහරවිට සාරෝපනයන්ට නිග්‍රා කන දවසක් බුදුරජාන් වහන්සේ බ්‍රහ්මලෝකෙට වැඩිහාම මහා බ්‍රහ්මයාට දේශනාක මහා බ්‍රහ්මය සීරු සංස්කාරුව නිත්‍යයි සපය යාාත්මයිකළ හිතන්ඩිපා ලු සංස්කාරෝ අනිත්‍යැයි දුක්කයි අනාත්මයි කියර කියනකොට වස්සවර්තමාරයා බ්‍රහ්ම ලෝකට ගිහිල්ලා බ්‍රහ්මයකුටා රෝඩ වෙලා එයා කියනවා බවත් ගෞතමයන මහා බ්‍රහ්මයාට අවවාද කරන්න කෙනෙක් ලෝකනෑ මේ වස වරිතමා රැකියන් බවත් ගෞතමයන් ව මහා බ්‍රහ්මයක්ට අවවාද කරන්න කෙන හා බ්‍රක්්මයා ම ලෝක මවලතියන ලෝක මවලතිය සත්ව මවලතය ගෙල කියන බදුරජාන් වසක වසවර්ත මාරය ඔබයි මායක කතාවක් නෑ මම මේ කතා කරන්නේ මහා බ්‍රක්්මයයක්තේ කෙනිස් හා ඉවත්වයෙකම ලෙජ් වල ගිය ඒකම පියනවා නේද වසවරත මාරයාට කරන්න බැරිදියක්ක් අරු බ්‍ර්මයායටත් ැවුණ. ඉතින් බුදුරජාණන් වහන්සේට කරදර කරනගෙන හඬ දෙයක්. බුද්දත්වට පත්වලත් කරදර කලා. අනුෂ්‍යන කරදර කරනවා. ඉතින් ඒ කියන පංච මාරයන්. බිඳ දමා දැම්ම උන්හන්සේ ජය වජරාසෙන ඉන්නකොට කිව්වා ඔබවහන්සේට ඔය යාසන අයිතින මටයි අයිති පහමයන්න කිව්වා. අලු වරුසාාවක් ගිනිවරුසාාවක්, මැටිවරුසාාවක්, වැලිවරුසාාවක්, ආවයුධවරුසාාවක්, අන්දකාරවරුසාාවක්, මහවරුසාාවක් ඔය විදියට නව මහාවරුසාාවක් වෙස්සෙව්ූ. ඒත් පරාජය කරන්න බැරෝන මච්චුමාරයක් පරාජයට පත්වල ගියා වෙස්සන්තරාත්ම භාාවේ සීපත් කර ක්‍රියාවක් කරනකොට එහෙමනම් මෙන්න මේ පංචමාරයන් බිඳදැමෝ නිසා බුදුරජාණන් වහන්සේට භගවා කිය කියලා. ඊළඟට බගේහි යුත්තුව බුදුරජාණන් වහන්සේ භාග්‍ය සම්පත්තිය යුක්තයි. මොනවද අයිශ්චාර්ය භාග්‍ය සම්පත්තිය. ධර්ම භාග්‍ය සම්පත්තිය. යසකැන් පිරිවර පිරිවර භාග්‍ය සම්පත්තිය. ශ්‍රී භාග්‍ය සම්පත්තිය. එවගේම ප්‍රයත්න භාග්‍ය සම්පත්තිය, කාම ග්‍ය සම්ප ඔය බෝග පරිභෝග වස්තුූ ලබන්න තරං සුදුශ්‍යෙක් වෙන ලෝකෙනෙ අද බලන්න විහෙර විහාර හදනවා ඔය අපියන් රවාාධපුර රුවන් ජයසිරිම හා බෝධීන් වහන්සේ ගෙනාපු රංකටාරම මේ පාත්තරයක් නෙමේ අති විශාල රන් කටාරමක් ඒ රන්කටාර විස්තර සමන්ත පාසාද ගට්ටකතාවවෙතතියන විදීර්ග විස්තරය විසාාර රන් කටාරමක්ඒ වගේ වටිනාකම කෝටි ප්‍රොකෝටි ගාන ඒගේ රුවන්වලි මහසයේ නිධංකරම වස්ටු ඒ ඔක් ලැබුණ භාග්‍යවන්තුගුණේ නිසයි. ඒවගේ අද වුනත් බලන්න මොන තරම් පූජෝ පහර පවත් වනනාවාද ඒ බුදුරජාණන් වහන්සේක් භාග්‍යවන්තකම නිසා උන්වහන්සේ අපි කියන බගවා කියන. ඊළඟට වි බත්තවා බුදුරජාණන් වහන්ස උත්තරී මනුස්්‍ය ධර්මයන්ගෙන් සමන්වාගතයි. දිහාන සමාධී සමාපත්්‍ය මාර්ග පල. අනඒක විදුත්තරී ධර්මයන්ගෙන් සමන්වාගතයි. කාය විිවේකයේ චිත්ත විවේ කුපද විවේකයේ සුඥත විමෝක් සනමිත්ත විමෝක්ෂ පනීත විමෝක්ෂයන්ගෙන් සමන්වාගත නිසා බුදුරජාණන් වහන්සේ භාගවානං වලසේක. බලන්ඩෙතවට මොන තරං ගුණ සම්පත්වයකින් සමන්වාගතු නාද කියලා ඔය බත්තවා කියෙන පදිගඇ තුළත්වෙනකොටට. ඉළඟට බවේසු වන්තගමනු තෘෂ්ණාව බමාරා සකලක් ලේසියක් දුරුකරපු නිසා බුදුරජාන් වහන්සේට. භගවා කියල කියර. තුස් නාව දුරු කරල දැම්ම අනෙහුත් කිලේසිෙන් දුරු කරල දැම්ම ඒ නිසා බුදුරජාණන් වහන්සේට භගවා කියලා කියනු. ඊළඟට බුදුරජාණන් වන්සි තත්තුෝ කාය භාවනා චිත්ත භාවන සීල භාාවනා පඤ්ඥා භාවනා දියුණු කලා ඒ දියුණු කරපු නිසා තමන් වහන්සේට භගවා කියල කියරන. එතුොර මේ කරුණු කාරනාවලින් සමන්විත නිසා බුදුරජාණන් වහන්සේට භගවා භගවා කියලා කියන. ස්වාමීණී බුදුරජාණන් වහන්සේ ගොබ වහන්සේ, පුුණ්්‍ය භාග්‍ය සම්පත්තිෙන් සමන්වාගත නිසා භගවානම් වලසේක ස්වාමීණි බුදුරජාණන් වහන්ස්ඔභ වහන්සේ, ස්ලේශමාර මල් න්දමාර මච්චුමාර අභිසංකාර මාරදයව පොත්ත්‍රමාරයක් පරදවා හැරූ බැවින්. භගවා නම් වලෙසේක ස්වාමීනිි භාග්‍යිවතුන්නාා ස්වභ වහන්සේ. අයිශ්චර්ය භාග්‍ය සම්පත්තියේෙන්ද යසභාග්‍ය සම්පත්වය ශ්‍රීභාග්‍ය සම්පත්්‍යය කාමභාග්‍ය සම්පත්්‍යය ප්‍රයන්ත භාග්‍ය සම්පත්වය යන. සවදෑරුම් භාග්‍ය ධර්මයන්ගෙන් සමන්වාගතෙන් නිසාභගවා නම්වලසේක මාගේ ස්වාමියු බුදුරජාණන් වහන්සභ වහන්සේ සකළ ධර්මයන් ඉස්කන්ද ආයතන් ඉස්කන්ද ආයතන ධාතෝ පටිච්ච සමුත්පාදාද වශයෙන් බෙදා වදාළ බැවිම් භගවා නම්වලසේක. ස්වාමීනි බුදුරජාණන් වහන් ස්වභවහන්සේ උත්තරී මනුස්්‍ය ධර්මයන්ගෙන් ධර්මයන් භජනය කළ බැවින් බගවා නම් වලසේක. ස්වාමීනි බුදුරජාණන් වහන් ස්වභවාන්සේ තෘෂ්ණභවමාරා සකලක් ලේසියන් ප්‍රහේන කළ බැවින් භගවා නම්වලසේක මාගේ ස්වාමීෝ බුදුරජාණන් වහන් ස්වභ වහන්සේ සම්පෝර්ණ කරලද කාය භාවනා සීාවනා චිත්ත භාවනා. ්ඥා භාවනා ඇතිහෙ භගවානං වනසේක ඔන්න ඉවිදිහයට කොටස් කොටස් වසය උන්න්නහසේ ගුණ සහිපත් කරමින් බගවා බගවා කෙළ මෙිනෙහි කරනවා. ඊළඟට අපි සලකා බැලීමේදී භාගවා චතුන් නම්පච්චයන පින්වති ම පුදුමයි බුදුරජාණන් වහන්සේට ස්පසයෙන් ලැබෙන භාග්‍ය සීමාවක්නෑ. ජීවර පින්ඩපාත සේනාසන ගිලස්ව බලන්න උන්වහන්ස චීවර මොන තරන් අගනාත් අද වනත් සමහර රන්කින්දිී ඇතුළ කළ සිවරු මහනු. එව රත්තරං ඇතුළ කල්ලාසිවුරු මහනෝ. එඒවගේම තමන් වහන්සේගේ ධන බල පායාස පූජාව වෙන කෙනකුට සකස් කරන්න බැරි පූජාවත් සකස් කළ පූජ කරන පායාස පූජාව. අගනා අාවස්තු කෝම ඇතුළත් කරනවා.ඒවගේම බලන්න සේනාසෙන මොන්න තරන් දැවැන්ත සෙනසුම් පූජකන ඔය තායිල්ලන්ත තියෙන දම්ම කායද ලක්ෂයකට වාඩි වන්න පුුව බදුරජාණන්හස වි වි ලබෙනවාසන්. ඒ වගගේ රන්න බොරුමේ තියන රත්තරං බුද්ධ ප්‍රතිමවා. තායිලන්ත මැනික් බුද් ප්‍රතිමවා, කෝටි ප්‍රකෝටි ගනම් වටිනවා ඒ ඔක්කෝම ලැබුණ බලන් උන්වහන්සක පිනේද. ඒක තරම් පින්නවන්තයි ඊළඟගට බෙත් අවසු දේත්තේ වගේ තමයි පින්නවත් හැම දෙයක්ම උන්වහන්සට ලැබෙනවා. අදත් මේ ලැබෙන්නේ මේ සියලුමදේ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසයි. යනිසා සව් පසේ ලැබීමට ඇති එකම උතුමා නිසා. ුදුරජාණන් වහන්සේට කියනෝ බගවා කියනවා. ඒ සඳහන් කරන අත්තදම්ම නිරුත්ති රසානං වාගීවා ඒ වගේ අරථ රසේ ධර්ම රථ විමුක්තය රසේ විදින උතුමන් අතුරින් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන එනිසා බගවා කියලා කියනු. අදිසී අදිචීත්ත අධි ප්ඥානං ඉතිපී බගවා පුදුමයි පිින්වත්තමි ලෝක සීලයන් අතුරින් අදිසීලයේ රකිනනි බුදුරජාණන් වහන්සේ සිත දියුණු කරන අතුරින් අිචිත්ත තත්වයට පත් වුණ ප්‍රඥාාවතුරින් අධි ප්‍රඥා තත්ත්වයට පත්ව වන නිසා බුදුරජාණන් වහන් සිටරිකනෝ බගවා කියන. ඉල්ලඟට සඳහන් කරනවා චතුන්නන් ජ දිහාාන හතරක්තියෙන් එක දෙගතුන හතර කියලා බ දිහාන හතරින් ප්‍රති සංයුත්ත නිසා බගවා කියන. භාගවා චතුන්නන් අපමංඥානාන. අප්‍රමාණ හතරක් තියෙන මෙත්තා කරුණා මුදිිත උපෙක්ෂ කියල. මේවාගෙන් බුදුරජාණන් වහන්සේ ඉතාම ශ්‍රේෂ්ඨ භාවයට පත්වෙච්ච නිසා භගවා කියලා කියනවා. චතුන්න්නං අපමන් ඥානානං භ සෝභ භාගීවා චතුන්නං අරූප සමාපත්තිය න අරූපාවචර සමාපත්ති හතරක්තිබුණ. ඒක කාටුවත් පුදුවන් වැ ොහොම අමාරයි. ුදුරජාණන්හන්සේ තා සුළු මහොතකද පුදවා ගත්තා එනිසා බගවා කියලා කියන. අට්ටන්නම් වි මොක්ඛානං අට්ටන්නං අභිවායතන ඒදක බොහොම ගැමුරු පින් වන්නේ අත්ට විමෝක්ෂයන් අවබෝධ කළ අටවැදෑරුන් අභිවාායතනය අවබෝධ කලා ඒ නිසා බුදුරජාණන් වහන්සේට බගවා කියලා කියනවා. එපම නක්නිමේත්න දසන්නන් සඥ්ඥා භාවනාන උන් වහන්සේ සංඥා අභභාවනාක්‍රම අපි ගැන්නවා මොනවාද. අනිච්ච සං්ඥා අනත්ත සං්ඥ අසුභ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග, සං්ඥා නිරෝධ සඥා, සම්බ ලෝකී අනවිරත සඥ්ඥා ආනාපාන සත. සබ සංකාරයේ වනිච්ච සංඥ ආනාපලස සඥා දාහයක් ඔය ගිරිමාණන්ද සූත්‍රී. ඒ සංඥා භාවනාවන් දියුණු කලා සංඥා භාවනාවන් දියුණු කරපු නිසා බුදුරජාණන් වහන්සේ භගවාසේක. දසන්නං කසින සමාපත්යේ නං, කසින දහයක්තීර පින්නතුල් හ ඇති. ප ආපෝ කසින තේජූ කසිනවායෝ. කසින නීලසිනසින ලෝහිත කසින ඕදාත කසින ඉළඟට ආලෝක කසින ආකාස කසින කියල. මෙන්න මේ දසවදෑරුම් කසින සමාපත්ති ලාබීෙන් අතුරින් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන එනිසා බගවා කියන. දැන් පටවී නං පටවී 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 කිය මෙිනී කරගෙන යනගරගෙනවා පටවසි. අපි පාටක්ගම ලෝහිතක ලේපාට ලෝහිත ෝහිතන් ලෝහිතන් ලෝහිතන් ගෙල මෙිෙහි කරනවනම් ඒකරගෙන ලෝහිත කසිනය කියලා. ආකාසය ගැන බලල ආකාසෝ ආකාසුවෝ ආකාසුව කියල මිනිහි කරනවා ඒගර කියයනො ආකාස කසිනේ නිසා ඒ සමාපත්ති අතුරෙන් කසින සමාපත්ති ලාබී බැවින් බදුරජාණන් වහන්සේට බගවා කියලා කියනවා. දසන්නම් අසුභ සමාපත්තියන දසවැෑෑරුම් අසුභයෝතිය දැ මුත සරරයක කොටස් දහයක්තියනවා. උද්දු මාර්තක විනිල්ල විපම්්භග විච්චිින්දක විකිත්තක හත වික්කිත්තක වික්කායිතක ලෝහිතක පොළොව කට්ටික කියලා ඒකයන මුත සරේරයක් දවසක් යනු ඉදිමෙනු නිල්පාට වෙන ඇ වගේම අත පයිවෙන් වෙලා යන සත්තු කාලයනු ඉහිට මීට අදැඟල් විසිරලා තියනෙන ලේග තියන සැරවගලල යන පනුව හටගන්න ඉළඟට ඇටික විතර. ඔන්න ඒටික පිළිබඳව සමාපත්ති ලාභියුතුමන් අතුරෙන් බුදුරජාණන් වහන්සේ හාගී නිසා වගවා කියලා කියලා. ඉළඟට බුදුරජාණන් වහන්සේ ඔය එකේක ගුණයන්ගෙන් ගෙනහැර දැක්වො හාම පුදු මාකාර ගුණ සම්භාරයයක් උන්වහස ළඟ තිබෙනවා. ඒවගේ එපම නක් නෙමේ තමන් වහන්සේගේ සන්තානයේ පහළන බාගුණ චතුන්නන් සතිපට්ටානාන, සතර සතුපට්ටානයන්ගේ උන්නහන්සි සමන් විතයි. ඒවා චතුන්න ඉදදිිපාදාන, චතුන්නන් සම්මප්පදානන්, පංචන්නන් ඉන්ද්‍රියයාන, පංචන්න බලානං. සත් අන්නං බද්ජංගානං අරියස් සට්ටන්ගේ කංගුමං වක්ගස් භාගවා. ඉතිපී භගවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සප්තිස් බෝධි පාක්ෂක ධර්මයන්ගෙන් භාග්‍යවන්ත වන. ඒ තරං ධර්ම සම්භාරයක් උන්වහන්සේ බෙදාවදාල අවබෝධ කරගන්නන ලැබ ඉනිසා බගවා කියලා කියනවා. එපමණක් නෙමේ තමන් වහන්සේ අවබෝධ කරගත් තාතුරෙන් බැලූහාම තමන් වහන්සේ දසන්නන් තතාගත බලගාන. දසාක දයන බලඥාන දහයක් උන්වහන්සේට තිබුණ පොරුසයන් කෝටි දසකෝටියවි කායිකශක්ති. එනිසා කිසිම කෙනකුට බයන නිර්ිහිත අයි බුදුරජාණන් වහන්සේ. ඒ තරං කායිකශක්තියක් ලැබුණ විහෙට විහාර හදල කැඩිච්ච විහට විහාර හදලා. ඒවගේම දුගීමගේ ආචකාදීන්ට දන්දීලා. අපමන පින්දහම් කළ තමයි ඔය තරං කායික ශක්තියක් හම්බෝන්. එනිසා බුදුරජාණන් වහන්සරිටහ නාටානජානය කියලා. ම විපාකඥානයේ කියල නානාාදිමුත්තිකතාඥානය කියලඒවගේ පටිපදාඥානයේ කියලා ඉන්දිරයේ පරුව පරිියත්තේ ඥානයේ කියලඒවගේ පුබ්බේ නිවාස දිබ්චක්වාසවක්කය කිය විදිේර ඥාන දහයක් තිබොන්. ඒක බහෝම ප්‍රබල එනිසා තමයි තතාගත බලඥාන කියල කියලා. බොහොම ප්‍රබලයි ඒවාගේ ප්‍රතිසංයුත්ත නිසා බුදුරජාණන් වහන්සේට භගවා කියලා ආමන්ත්‍රණය කරනවා. ඒවගේම පින්වති බුදුරජාණන්සේ. තුන්නම් වේසාරජජාන විසාාරධ ඥාණ උන්හන්සට තිබුණ හතරක්. බුද්ධත්තේ වේසාරජ්්‍යයන බුදුවාා පිළිබඳු විසාරදයි. ආසවක්කයේ වේසාරජ්්‍යයන මහරාත්්භාවයේ පිළිබඳ විසාරදයි.ඒවගේම නීයානිික නෛර්යානිික ධර්මය පිළිබඳ විසාරදයි. ඔය විදි විසාරද ධර්මයන්ගෙන් සමන් විත නිසා බුදුරජාණන් වහන්සේට කියන බගවා කිය. බගවා කියනම් ආමන්ත්‍රණය කරන. චතුන්නම් පටිසම්බිධානං මහාප්‍රඥාහතරක් තිබුණ අත්ත පටි සම්බිධා දම්ම පටි සම්බිධා නිරෘත්ති පටිභාන පටි සම්බිධා කියලා. ඔන්න ඔයේ මහා ප්‍රඥාහතරෙන් සමන් විත නිසා පින්වත්නී බගවා කියලා අපි හඳුන්නනො. චන්නන් බුද්ධධම්මානං බුදුරජාණන් වහස අතීත අනාගත වර්තමාන මිත්‍රිවිධ කාලයම නොපැකිල්ල පවතිරඥාණයක් තිබනා. ඒගේම කායවාක් මනු දවාර්තුනම වැඩකරන්න හිත ඇතුවම, නොුව නැතුවම. එනිසා උන්වහන්සේට භගවා කියන තිහට පින්වත්න බලාගනේ යනකොට මහා පුදුම ධර්ම සම්පත්තියකින් සමන්විත නිසයි බුදුරජාණන් වහන්සේට භගවා කියල් ආමන්ත්‍රණය කරන්න. අප එෙමනං භහමනාවට නගන ක්‍රමේ මේ අනුසාරයෙන් හිතියමු කරලා පින්නතුොල්ලා මේ අර්ථටක හිතරගන්න මහන්සිගන්න. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ඔබ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ගොබ වහන්සේ නානාවිධධරමයක් බෝධකොට වදාලා බැවින් භගවානං වනසේක නානාවිධධරමයන් ස්කන්ද ආයතනාදියට බෙදා වදාල බැවින් භගවා නම්වනසේක මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ ගොබ වහන්සේ. දසවැදෑරුම් නානාවිද කොට්ට හාස ධර්මයන් අවබෝධ කොට වදාල බැවින් බගවා නංවනසේක. ඔන්න ඔවිදී ටෙකක් පාසාම අපි මිනිීකරගෙන යන්න ටෝන්. ස්වාමීණ බුදුරජාණන් වහන් ඔබ වහන්සේ ජීවර පින්්ඩ පාතසේ නාසන ගිලාන ප්‍රත්තියන්ගෙන්. ලාබී බැවින් බගවා නම්වනසේක. නන්ත අපරිමාන චීවර පින්්ඩපාද සේනාසන ගිලාන ප්‍රත්්‍යය ලාබී බැවින් බගවා නම්බනසේක මාගේ බුදුරජාණන් වහන් සත්ත දම්ම විමුත්ති රසයන්ගෙන් සමන්වාගත නිසා භගවා නම්බනසේක මාගේ බුදුරජාණන් වහන්සේ අධශීලයෙන් අදී සමාධීෙන් අධි ප්‍රඥාවෙන් සමන්වාගත නිසා බගවා නම්වනසේ මාගේ බුදුරජාණන් වහන්සේ උබවහන්සේ සතර දිහාානයන්ගෙන් ප්‍රථමත් දි්‍යහාන දෘති අදධ්‍යාන තුෘතිී අද්‍යාන චතුරුතත් දිහානයන්ගෙන් සමන්වාගත නිසා බගවා නම් වනසයක මාගේ බුදුරජාණන් වහන්සේ අසීමිත මෛත්‍රයෙන් කරුණාවෙන් මුදතාවෙන් උපේක්ෂාවෙන් යන සතරබ්‍රක්්ම විහරණින් සමන්වාගත නිසා භගවා නම් වනසේක මාගේ ස්වාමී ව බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ. වචර සමාපත්ති හතරනංවන ආකාසා නංචායතනයෙන් විඤ්ඥාණංචායතනයෙන්. ආකින්ච්ඥායතනෙන් ඒවස්ඥා නාස්ඥායතනයෙන් සමන්වාගතබැවින් බගවා නම් වනසේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්ස උබවහන්සේ. අට විමෝක්ෂයන්ගෙන්ද අට අභිවාායතනයන් ගෙන්ද සමන්වාගතබැවින් බගවා නම් වනසේක. මාගේස්වා මි වූ බුදුරජාණන් වහන්සේ ගඔබ වහන්සේ දස සංඥාන්ගෙන් සමන්වාගත බැවින් බගවා නම් වනසේක අනිච්ච සංඥා අනත්ත සංඥා සුභ සංඥා ආදීනව සඥ්ඥා පහන සං්ඥා, විරාග සංඥා නිරෝධ සංඥා සබබලෝකී අනවිලත සංඥා සබ් සංකාර්ේශු අනිච්ච සංඥා ආනාපාන සතියන දසවදෑරුම් සංඥාවන්ගෙන් සමන්වාගත නිසා භගවා නම්වනසේක මාගේශවා මියෝබුදුරජාණන් වහන්සභ වහන්සේ දසවදෑරුම් කසින සමාපත්තිලාබි බැවිම්භගනම් වනසේක පටවිකසි නාපෝ කසින තේජෝකසිනවා ය කසිනනල්ල කතිකසින පීතකසින ලෝහිතකසින ඕදාත කසින ආකාස කසින ආ ලෝක කසිනයන දස සින සමාපත්ති ලාබී බැවිම් බගවා නම් වනසේක මාගේ ස්වාමියව බුදුරජාණන් වහන්සේ අසුභ සමාපත්ති ලාබී බැවින් බගවා නම් වනසේක උදදුමාතක විනිීල්ලක විපුුම්බක විච්චින්දක වික්කිත්තගත වික්කිත්තක වික්හිත ලෝහිතක පුොළව කට්ටක නම් වෝ මේ උද්දුමාතකාදී දසවැදෑරුම් අසුභ සමාපත්තිලාබී බැවින් වග මාගේ බුදුරජාණන් වහන්සේ භගවා නම්වනසීක මාගේ බුදුරජාණන් වහන්සේ සතරවදෑරුම් සතිපට්ටාන භාගේ බැවිම් බගවා නම්වනසේක කායානු පස්සනා වේදනානු පස්සනා චිත්තානු පස්ශසනා යන මහාකමටහන් විශීකකින් සමන්වාගත වූ සතර සතිපට්ටානින් සමන්වාගසා බුදුරජාණන් වහන්සේ භගවා නම්වනසේක මාගේ බුදුරජාණන් වහන්සේ චන්දචිත්තවිලිය වීමන්ස නම්මෝ සතර ඉරධිපාදයන්ගෙන් සමන්වාගත නිසා බගවා නම්වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේ නූපන් අකුසල් නූපදෝසේක උපන් අකුසල් ප්‍රාණය කළසේක නූපන් කුසල් ඉපදෝසේක උපන් කුසල් වැඩි දියුණු කළසේක යන මේ සම්්‍ය ප්‍රධානවීරයෙන් සමන්වාගත නිසා බගවා නම්වනසේක. මාගේ ස්වාමියු බදුරජාණන් වහන්සේ සද්ධින්ද්‍රී විර ඉන්ද්‍රී සතින්ද්‍රී ප්‍රඥා හින්ද්‍රිය සමාධන්දරයෙන් සමන්වාගත නිසා භගවානම්වලසේක මාගේ ස්වාමීියු බුදුරජාණන් වහන්සේ සද්ධා බලය විරිය බලයේ සතිබලයේ සමාධි බලයේ ප්‍රඥා බලයෙන් සවාගත නිසා භගවා නම්වලසයක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සති සම්බුද්ජගය විරිය සම්බුදජ්ජන්ගේ ධම්ම විචේ සම්බුද්ජංගය. පිම්බොද්ජන්ගේ පස්සදි සම්බොජ්ජන්ගේ සමාධි සම්බුද්ජගයූපෙක්කා සම්බොද්ජංගයෙන් සමන්වාගත නිසා භගවා නම්බනසේක. මාගේ ස්වාමී වු බුදුරජාණන් වහන්සේ සම්මාධිට්ටියෙන් සම්මා සංකල්පනාවෙන්. සම්මාවාචාවෙන් සම්මා කම්මන්තිෙන් සම්මා ආජීවයෙන් සම්මා සතියෙන්. සම්මා සමාදීෙන් සම්මාා සමාදීෙන් සමන්වාගත නිසා භගවා නම්බනසේක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අනේක දන්ගෙන් සමන්වාගත නිසා භගවා නම්බනසේක මාගේ බුදුරජාණන් වහන්සේ තතාගත දසබලඥානයන්ගේෙන් සමන්වාගත නිසා බගවා නම්බනසේක මාගේ බුදුරජාණන් වහන්සේ චතුපඩි සම්බිධාවෙන් අත්තධම්ම නිරෘති ප්‍රති සම්බිධායන ි සම්විධා න සතර ප්‍රති සම්බිධාවෙන් සමන් වගත නිසා භගවා නම්වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේ බුදුබා පිළිබඳවන්තරායිකර ධර්ම පිළිබඳ වාසවක්කයේ පිළිබඳව නෛුරයානිික දළිබඳව විසාරද බැවින් භගවා නම්වනසේක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සවදෑරුම්මෝ බුද්ධ ධර්මයන්ගෙන් සමන්වාගත නිසා භගවා නම්වනසේක මේ ආදී අනන්තගොුණෙන් සමන්වාගතෝූ බුදුරජාණන් වහන්සේ භගවා නම් වනසේක බගවා නම් වනසේක බගවා නම් වනසේක මේ ගොුණයන්ගෙන් සමන් වෙත වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමිමාගේ නමස්කාඩේ වේවා සෝභගවා ඉතිපී බගවා සෝභගවා ඉතිපී බගවා සෝභගවා ඉතිපී බගවා ඔන්න යනුසාරයෙන් මේ බගවා ගුණ සම්භාරය සිහිපත් කයුතු. හොයි ඒ අපේ ස්වමන් වන්සේ අපට පැහැඩලිකර දෙම් ලැබ්වේ ලොවතුරා බුදු පෑණන් වහන්සේගේ නව අරහදු ගුණයන්ගේ අවසාන බුද්ධ ගුණේ වසයෙන් සඳහන් වෙන භගවා ගුණය පිළිබඳව. ඉතින් පි නොතුන අපි භගවා ගුණේ වචනර්ථය පිළිබඳව දැනගත්තා ඉන් පසුව මේ භගවා කියන ගුණේහි අන්තර්ගත වන්නව ධර්මකාරණ ඒ ගුණයට අදාළවන්නව විශේෂ ගුණාංග අපි දැන ගෙන ගත්තා. ඉන්න නතුරුව එම ගුණාංගයන් කර්මස්ථානයක් වශයෙන් ලබාගෙන බුද්ධන සති භාවනාවවැඩන්නේ කොයියා කරෙන්දි කියලත් අපි ඉතාමත්ම පැහැදිලිව පෙස්වාමින්හන්සේගින් කරුණු විදන ගත්තා. මා දැන් සෝදන මෙෙන් පිහාමුදුරණ මේ ආකාරයට අපි ඔබ දන්න අපි වැඩසටන් ආරම්භි සිටම මේ දක්වාම විවිධ වූ කමටහන් අරගෙන භාවනා කරන ආකාරය තමයි ඔබට දැනවත් කිරීම සිදුකුණ ලැබේ යනු බුද්ධාන් සති භාවනාවේදී අපි සිදුකරු ලබන්නේ බුදුපියාණන් වහන්සේගේ නව අරාදී ගුණයන්ගින් එක් ගුණයක් අරගෙන ඒ මිනහිකරමින් භාවනාවේ යෙදෙනවා. ඒ අනුව ඔබට ගන්නට පුළුවන් කර්මස්ථානයන් වලදී අපි අදදවසේදී පරේ බගවා ගුණය. මේ භගවා ගුණේ ඔබ කර්මස්ථානයක් වසේෙන් නරගත්තොත් ඒ ආකාරයෙන් කොයි විදිරද භාවනාව වඩන්නේ බුද්ධානුස්සති භාවනාව දියුණු කරගන්නේ කොමති කියල තමයි අපි මේ සාකච්ඡවතුලින් කතා බාකරේ. ම කැමැති අපේ හාමුදුරේ දැනගන්නට ුද්ධාන්ස්තති බාවනාවේ භගවා කියන ගුණය කර්මස්ථානයේ අපි අරගෙන භාවනා කිරීම තුළින් භාවනානයෝගීන්ට ලබාගතයැකි ප්‍රයෝජන ඒ සම්බන්ධ ැබෙන ආශුරුවා ද මුුණ වගේ දික න ගන්න. ඕකාරුණක පින්වොති දැන් අපි භභාවනාපාඩම භගවා කියන ගුණයයි. දැන් මේ භගවා කියන එක තමන් වහන්සේ සීලයෙන්, සමාධීෙන්, ප්‍රඥාවෙන්, භාග්‍යවන්තුනා දිහාන සමාධි සමාපත්ති විපස්සනා මාර්ගඵාලයන්ගෙන්. සමන්විතවන බව මේ භාවනා පාඩමින් කියවන. ඒස බොහෝම ගැඹුරු පාඩමක් ගැබුරුයි කෙළ හිතන් දෙපා. තම තමාත් හැකි පමණින් මෙනෙහි කරන්න්ඩෝන මගේ බුදුරජාණන් වහන්සේ මේ මේ ධර්මයන්ගෙන් යුක්ත නිසා භගවා නංවලසේක කියල යටත් පිරිසගේ මගේ බුදුරජාණන් වහන්සේ වහපුන්්‍යවන්තෙත් නිසා භගවා නම්වලසේක. මගේ බුදුරජාණන් වහන්සේ අනන්තශීර සමාධි ප්‍රඥ ඇති නිසා භගවා නංවලට වි ලේසි භගන්තටක් හිතුවත් ඇති. එ වගේ මගේ බුදුරජාණ දිහාන සමාධි සමාපත්ති ලාබී බැවින් භගවා නංවලසේ. මගේ බුදුරජාණන් වහන්සෙන් අනන්තසිවූ පසය ලැබෙනවා එනිසා භගවා නංවලෙස. ඔන්නොයි විදියටට ඉතුහාම හොඳට මැත් අන්තිමට හිතන්නේ සෝ භගවා ඉතිපී බගවා සෝ භගවා යිතිපී බගව යි භගන්ති පමණ සතදමිනහීම කරනකොට බොහෝම අනුසස් ලැබෙනො පින්වත්න්නේ. වෙන දෙයක් මෙනී කරන්න වගේ නෙවේ භගවාදී නවාරහදී ගුණමෙනී කරනකොට අප්‍රමාණ අනුසස් ලැබෙනවා. අප්‍රමාණ අනුසස් ලැබෙන සහිකල්ප නාවදිියුණු වෙනවා. එවගේ හොඳට නිදාගන්න පුළ අබදි වෙන නපුරු සිහින පේනෙනෙ. දෙවියන්ට මනුෂ්‍යන බොහෝම ප්‍රියමනාආප වෙනවා. එපමනත්නෙවෙේ තමන්ගේ මුහුුණ සටියරයේ පැහැපත් වෙනවා.ඒවගේම සිහිමුලාවෙන්න සිහිකල්පනාවෙන් පත් වන. හොඳ තැන ගපත ලබන ඔය වගේ. සස්ල බැබේ කොහේ උපන්නත් මහා බුද්ධිමතෙක් වෙනවා. සකල සම්පත්වල් හිමිකාරෙක් වෙනවා. අපි ධරමය පෙන්වන හොඳ දේශනාවක් කල්ලා තියෙනවා බුදුරජාණන් වහන්සේ තිරි සංගතුන්ට දෙනදානට ව මිනිස්වුන්ට දෙනදානේ ප්‍රබලයි කියලා. මිනිස්සුන්ට දෙනදානට වඩ සිල්වතෙකුල දෙන දාන සිල්ලොතුන් සීය කළ දෙනදානට වඩ. එක සෝවාන් උතුමිකුල දෙනදානය ප්‍රබලයි. එක සෝවාන් උතුමකුල දෙනදානේ වඩ. ස්ොවාන් උතුමන් සීය කර දෙනදානෙට වඩා, එක සකදාගාමී කෙනෙකුට දෙනදානී ප්‍රබලයි. එක සකදාගාමී කෙනකුර දෙනදානට වඩා, සකදාගාමී සිය නමකර දෙන දානට වඩා, එක අනාගාමී කෙනෙකුට දෙනදානී ප්‍රබලයි. අනාගාමී සියයක් නමකර දෙනදානට වඩ එක රහතන් වහන්සේ නමකර දෙනදානී ප්‍රබලයි. එක රහතන් වහන්සේ නමකර දෙනදානට වඩා. රහතන් වහන්සල සියයක් නමකර දෙනදානයට වඩා එක පසීබදරයෙකුට දෙනදානී ප්‍රබලයි. එක පසේබුදෝරයෙකුට දෙනදානටඩා බසේබුදුරු සියයක් නමකර දෙනදානයට වඩා ලෞතුරා බුදුරජාණන් වහන්සේට දෙනදාන ප්‍රබලයි. ලොෞතුරා බුදුරජාණන් වහන්සේට දෙනදානයටත් වඩා බුද්ධ ප්‍රමුක මහා සංගිහාල දෙනදානී ප්‍රබලයි. ඒ දානයටත් වඩා ප්‍රබලයි සතර දිගාවෙන් වඩින් මහා සංගිහාට ආවාසයක් අදල පූජාකිරීම. ඒධනයටත් වඩා ප්‍රබලයි එක මොහෝතක් මෛත්‍රී වැඩීම. එතෝට ඔන්න බලන්ඩ ඒ මෛතරි වඩන තැනට මේී බුදුගුණ භාවනාවත් කියවෙන්. එතුට බන්න අරහන් අරහංකිෙලි මෙිනෙහි කලා අනං පින්වත්න්නේ අර සතරදිග දිසාවෙන් වඩින මහාසංගහා වෙනවිම් කරන ආහාස පූජාවටත් වඩා ප්‍රබලයි කර ධර්මී පෙන්වනො. එනිසා පින්නතුොල කල්පනා කරගන්න අනන්ත අපරිමාණ අනුසස් ලබා දෙන්න මහා පින්කමක් තමයි මේ බුදුගුණ භාවනාම කියනෙක්. ගිනිසා හැමදාම මේක මෙිනහි කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ නමක්ගේ කාලයක් වවෙන්නඩෝ න පිත් මනුෂ්‍යෙක් වල ඉන්ඩෝන සද්ද එන් ෝන බුදුරජාණන් වහන්සේ නමක් ඉතිං මවාගන මේ උතුම් ගුණටික මිනේ කරන්න. එතුර හොඳට රූප සටහන තමන්ට බුද්ධ රූපය දැනෙන යන්න යන තැන බුදුරජාණන් වහන්සේ වැඩිඉන්නපේන ඒක මැතිපින්වත්ය. අමුතු දෙයක් එපා මරනිද. ය බුද්ධ රෝපයක් දැනගන්න ැකගන්න ලැබුණොත් ඒම ප්‍රමාණවත්. සංසාර ගමන කෙටිවෙන්වා කෙසුන් අඩිවෙලලා යනවා මඟ පල නිවලත සමිය පෙන්න්න පුළුවන් කමතියෙන් ඔන්න ඔයිවාගේ අනඒකෙ වෙද අනුසස් ලබා ගන්න පුළුවන් උතුම් භාවනාවක් තමයි පින්වත්ති අපි මේ දවස් මේ කරගෙනයනු ලබන්නේ. දැන් බුදුගුණ භාවනාවහි අපි ැ කරුණු නමේම සාකච්ඡාවට ගත්තා. දැන් මේ පාඩක් නමින් පින්න තුොල්ලා දැනගත්ත කරුණු කාරණටික, පුදුමයි විශාල විස්තරයක් දැනගත්තා. එතුර බුදු ගුණ භාවනාව අදින් අපි මාවට පත් කරනවා. ඊළඟට අබිරිතියෙන්නේ සද්ධරමය ගුණ නවලෝව තුරාසිී සද්ධරමය ගුණ හයක් තියනවා ස්වාක්කාත සන්දිිට්ටි කාදය ගුණ හය. ඒ පිළිබඳව තමයි ඊළඟ සතිවලදි අපේ. හවනාව ගනු ලබන්න ඒ බලාපොරොත්වන් ඉන්න හැමෝ මේකෙත් විාල ගුණ රාසිඇත්තියනවා. ඒවා දැනගන්න ගොට අපන ලකු සක්තියල් ධර්මේ අවබෝධ වනාාවගේ. එනිසේ අපි දැනගැනීමිතා වැදගත් වෙනවා. තුළ මේ නවාරාදී බුදුගුණ පල්ි බඳ හොඳ දැනීමක් පන්නතු ලැති කරගැනීම ගැ පුොහොම සන්තෝසයට පත්වන්නට ඕන. තවතවත් මේ දියුණතියවුණු කරගන්නඩුවන දැන් ගුරුවරයෙක් ළඟ ඉන්නවාගේ. තමන්තේ භහවනාාව හොඳයට කරගෙනය අන්න පුළුවන් මේ අනු සෂටික තමන්ටඒ කාන්තතිෙන්. ලැබෙනවා ලැබෙනවාමයි. පින්නතුන අපි අදදවසේදී මෙයාාකාරෙන් සාකච්ච කරන්ට යෙදනේ ලෞතුරා බුදුපියාණන් වහන්සේගේ නව අරහාදී ගුමියන්ගේ නමවුණ ගුණියවසයෙන් සඳහන් වන භගවා ගුණය පිළිබඳව. ඉතින් භගවා ගුණය අපි කර්මස්ථානක අරගෙන කොමු බද්ාන ස්සිති භාව සිද්ධ කරන්නේ කියන කරුණු පිළිබදෝතමයි අදවසේදී අපි සාකච්ඡා කරේ. පින්මුතුනි දැන් ඔබට මේ භගවා කියන ගුණේ පිළිබඳව වැටහීමක් ලැබෙන්න්නට ඇති භාග්‍ය වන්තවීම. ස්වාමීන්වවාස අපට මම ඔට පුත් ශ්‍රීපත් කිරීමක් කරන්නම් දැන් ඔබේ ආත්මය එමත් නැත්තම් මේ ඔබ ලබාගත්ත බවයක් හරියටම අපි කියනවා නම් අපි ධර්පනයකට පාකරන්ට පුළුව අනි කියන්නේ ඔබ දන්නම් මුහුණ බන්න කන්නාඩියක් කිය එතමකු එතකොට ඔබ කන්නාඩි ඉදිරිීට ගිහිල්ලා ඔබේ අත දිගුකරොත් ඔබඒ කන්නාඩියට යම් දෙයක් දිගුකොත් න්න අඩිය ඇතුළින්න පුද්ගලයක් ඔබට යමක් දිහු කරනවා. ඔබ කන්නා අඩිඉදිරිට ගිහිල්ලා යම් දෙයක් ඒ කන්නා ඩිදිරී තිබන දෙයක් ඔබේ අතට අපස්සට ගත්තොතු කන්න අඩි ඇතුළින්න කෙනක් ඒ දේ කන්න ගයතුට ඇදල ගන්නවා. මේ හරියටම පින්වතුනි අපේ මේ භවය වගේම දෙයක්. ඒකැන් ඔබ පෙරාත්ම භවයේදී ඔබේ කුසල් කරලා ඔබ අන්‍යන්ත දානය දුන්නනම් එහි ප්‍රතිඵලය ඒ ධර්පනයේ ඔබට මෙයාාත්මි ලැබෙන. ඔබ දීපුදේ බට මෙආත්මි ැබෙනවා. හැබැයි ඔබ පෞරනම් පෙර ආත්මී, ඒ පෙරාත්මි කරපු දේම තල දර්පනය තමයි යාත්මි ඔබට ලබෙන්නේ ඔබ දුක්කිිදිඳවනම් ඒ පෙරාත්මි කරපු දේවල්. මේආත්මි ඔබ කුසල්කරොත් අනිවාරෙන්ම ඒ ඔබ කරපු කුසල් ලබනාාත්මය ඔබට පඩිසන් දෙනවා මයි. එනි ස පින්වතුන් ඔබට අපි ආරාධන කරනවා කුසල් දාම් වැඩි වැඩියෙන් කරන්න එසේ කරලා භාග්‍යවන්තෙක් වන්නට ලි ඔබින් ඉල්ලස්සිතිටෙනවා ඔේ ආකාරෙන් පෙන් කුසල් ගැස් කරගත්වො. ඔපටත් පුළුවන් භාග්‍යවන්ත ගුණ පුරන්නට ලොතුරා බුදුපාණන් වන්සේගේ භගවාගුණ අපි කතාකරේ ඔබටත් පුළුවන් භාග්‍යවන්තෙක් වන්නට අද සිට අධිෂ්ාන් කරගෙන පින් දහම් පුරන්නට ඒ අධිෂ්ඨානය අධද සිටම් ක්‍රියාත්ම කරන්නට කියලත් වෙලා වෙද අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ද පිනට දාමට නැබුරුණහාම එහි විපා අනුන්ට නෙම ැමින තමාටමයි. ආයුස වරන්න තැත් බලඥාන බෝග සම්තිය. ගද සම්පත්තියේ රාජ සම්ප ක්කෝම ලැබෙන පිනට. ඒ තරම් ප්‍රබ ැදැම් මේ වකවානවේ පරගෙන යනවා කටිනචීවර පූජා. ඒවාම ආමිස පූජාවෙන් ඉහළම පූජාව කටින චීවර පූජාවේ භාවනාවර සම කරන්න බෑ. ඒ කටින චීවර පූජාවේ ආනිසංස කියනවා අකනිට්‍යක බඹතනය දක්වා උස වේරක් හදල පූජ කරනව දත් වඩා ප්‍රබලයිනු. ඒ වගේම. හාමීර පරවතයේතන් උසට අටපිරිකර ගොඩ ගහල පූජතුන්සිවරු පූජකනටත්වා ප්‍රබලවිඩු කටිනිචීවර පූජාව. ඒ වගේ ඒවගේ මේ ප්‍රදේශයේම ලෝතුරා බුදුරජාණන් වහස ප්‍රමුග සංගිහා වාඩිකරවල දෙන දානටත් වඩා ප්‍රබලයි කටිනිචීවර පූජාව. ඒ පූජාවටත් වඩා ප්‍රබලයි භහාවනාව. බුදුගුණ භාව. බුදුගුණ භාවනාටත් වඩා ප්‍රබලයි. අනිත්‍යයි දුක්කයි අනාත්මයි කියන. එතුර බලන් මොන තරන් මේ ආනිසංස ලැබෙන දෙයක් ද අපි මේ කරගෙනයන්. ඒවා නිතර නිතර හිතන්්ඩෝන. නිතර නිතර මෙනිහි කරන්්ඩෝන. මේ ලැබෙන් ආනි සංස් හොඳට බලන්ඕෝන. හොඳට හන්ඩෝන ශ්‍රවණය කරන්නු, දරාගන්නෝ ලයාාගණ්ඩෝන මෙෙනෙහි කරන්ඩෝන. මේ ඇසීම මැති නිවන්දකින්න. බුදුරජාණන් වහන්සේ නිවන්දකින කරම පහක් දේශනා කලාන එකක් තමයි ධර්ම දේශනාව. අනිත්ඒ තමයි දර්ම ධර්මශ්‍රවනය තුංවනේග තමයි දරුණු සජ්්‍යායනාව. හතරවිනියග තමයි ධර්මය මෙනය කිරීම. පස්වනයග තමයි භහවනාව. ඔයි නිවන් පහත් තමයි තිබෙන්නේ. අදාානසීලාදේ පින්කම් ඔවුට පියාඩ සැලකීමේ පින්කන් තුනුරං වදනා කිරීම්. මේ ඔ හෝම පින්වත්න මේ නිවන්දරට පහෙන් එකකට අනු්‍යාත වෙන අපට නිවන්දකිින්. බුද්ධ වන්දනා කිරීමත් ධර්ම සජ්්‍යායනාාවට වැටෙන්නේ. පිරිත් කියීමත් ධර්ම සජ්්‍යායනාවට මිනි කිරීමට වැට නේනම් ඒවාගේ අපිට නිවන්දකින්න පුළුවන්. එනිසා පින්වත්ති මේ නිවන් දැකීමේ ක්‍රමය ඉතාම ලේසි පහසුයි කියලා හිතන් දෙපා හිත දමනය කර ග්ඩෝන්, ධනයක් දීර නිවන්සුව ලැබේවාකෙන හිතුවටයි. අපි ප්‍රතිපත්්‍ය කාමීත්වෙන් ඉදිරියට අන්ඩෝන, ගුණ ධර්මත් පුළුවන් තරන් දියුණු කරගණ්ඩෝන නතකට මයි අපි මේ යන ප්‍රතිපත්ති මාර්ගෙ බොහෝම හොඳට පැහැදිලිවන්නේ. ඒසා කෝයි කවරුත් පංච සීලි හොඳවට ැකගන්න. ඒවල් දරවල්ලො අඩ ධබරකං ඇති කර ගන්න්ඩෙපා. තමමාර තිබෙන විදිේර ජීවත්වන වැඩිදේවල් හොයන්ඩ අන්ෙපා. දරුවන්ටත් පුළුවන් තරම්ේ මග ඉයාද නාගමට දරමයට යොමු කරන්න අධ්‍යාපනය ලබා දෙන්න. ඒවාගේම තුනුරුුවන්ගේ ඇති වැදගත්කම හොදර කියරදේ. නොදේ හැම ගෙදරකම තුනරුවන් වෙනුවෙන් මල් පහන් ගිලන් පස පූජාව පවත්වන. එතකොට දෙවියන්ට ඒ රැස්කර ගත්ත පින් අනමෝදන් කර ඥාතීන්ට දෙන්න. දෙමවපියන්ටා සිරවාද කරන්න. එතකොට අපේ ජීවිතයට ලැබෙන පින සීමාවක් නෑ. අප්‍රමාණයි. ඒ අප්‍රමාණ පිං ලැස් කරගත්තම් අපිට මෙලවටත්තුොදැයි පරලවටත්තුොදයි. නිවන් අවබෝධ කර ගැනීම දක්වාමද මහෝපකාරි වෙනවා. හොඳයි. ඉතින් පිනතුී ඒආකාරෙන්ට මයි අපි අද දවසේදී මේ වා කියීන ගුණේ පිළිබඳව කතාබා කරලා නිවාවන්නට යදුනී. පසුගිය සකට කලින් සකයේ සිදු කරනුල බූසාකච්ඡාාවේදී ස්වාමීන් වහසේ පසග පිහිටව වැඳීම පිළබඳව පපුොඳු සුදාන් කිරීමක් කර. ඉතින් අදකාේ බොෝධිනක් ඇතනම මදිනා කියෙනෙකත් එක්තරා විලාසිතාවක් හරිාකාරෙන් වන්දනාමාන කිරීමක් සිද්ධවෙෙන්නේ නැහැ. ඉතින් පසග පේටල අප හාමුදුුව ස්ථාන සඳහන් කර නළල දෙදාන්න සහ වැළමිටවල් දෙක මහපො ස්පර්ශයෙන් විදියට කියයලා ඒේ වදනා කිරීම තුළින් ලැබෙන්න්නාව විශේෂ සන්සස්මන වරිදිහන් එකක බෝම හොඳයි කාරුණික පිනත්ති අද බොහෝ දෙනෙක් වඳන්නේ දනගහන්නෙ නෑ. ඒක හොඳ මදි. අපිට වැඳීමේ ක්‍රම උගන්වලතියනවා. හිතගන නිකාඉහිම් වැදලේ යන්න එපා තුනරුවන්ට වන්දනා කරනකොට දනගාල වදිින් ඉතින් අමාරුමන අපිට කර දෙයක් නැහැ. පුළුවන් ඇත්තෝ හැමෝම පස්සඟ පිහිටුල වඳන්න. ය බුද්ධගයාවට යන්න එකඒක රටවල්ල ලය මේ බොහෝ මෝනෑකමින් සද්ධාවෙන් ගෞරවෙන් පස්සඟ පිහිටුව වඳිනව අපි දැකල තියනවා ඔයි විදේශ රටවලින්ගන අයට මොම දනිස් සමාරුවක් වන්නඇ ටිබේ ජාතිකෝ දවස මුළල්ලේම වඩගාගන වදිනවා. ඉතිං ඒක බලන් දවසක් ඔය ටිබෙත් ජාතික නායකතුමා ඒ රටේ දන බුද්ධ ගයාවට පයින්ආ වැඩවැද වැඩවැද පයින් බලන්න පුදුම ඉනේද පින්නතුනි ඒවාගේ උදාාරතර දව උතමක තාපු ගමන. ඉතින් අපිත් පින්වතුනි ඉදන් අප බුද්ධගයා නායක හාමුදුරුව තමයි කියන්න මේ ලංකාවිෙන් එනාය ධනගහල වඳින්නෑ කියලා. ඉනිසා කොහෙට ගියත් වදන පුදන තැනකට පන්සකර සුදු වස්තරින් සැරසිලයන්න. බොහොම පිරිසුදුවට යන්න.ඒවගේම දනගහල වඳන්න පුරුදු වෙන්නඉ ධනගහල වඳින් පුරුදු නැත්තන් කෝමත් දිගටම පුරදුවෙන්නෙනෑ නැමෙන. ඒසා නවල්ලා, දනගහල වැැදන පසඟ පිහිතුුල වඳන්න පුරදුවෙන්න මාරුම නං අසනීපයක් නම්කමක් නෑ. අනිත් අයි හැමෝම ඒ විදිීට වඳන්න පුදන්න. එතෝට අපිර විශාල ආනිසංසයක් ලැබෙනෝ. ඒ ආනිසන්සයේ තමයි නහිත මා නීත්වයි හොඳට වැඩෙනවා. ඒවගේම උදාර ගුණ සම්පත්යක් අපර ලැබෙනවා. සංසාර් ගමනෙදී යස කීර්ති ප්‍රසංසා නො අඩු මා අඩුවක් නැතුව ලැබෙන්න්න පටන්ගන්න. ඒ හොඳට වැඳීම. කෙනකොට වැදනම් ගරු සත්කාර. ගරුකාර අපිට හම්බ වෙනවා ඒමනම් පින්නොතන අපිත් පුළුවන් තරක් බුද්ධනම්බ සංග රත්නත්තරයට ගෞරෝ කරන්න සිදුම කරන්න උපහර අනුග්‍රාදක්කොන් එහි අනුසස් අපට හම්බ වෙනවා. ඒවගේම සංසාර ගමනෙද කීර්ති මත් පුද්ගලේප වෙනවා හොදට වැන්දහාම්. කීර්ති මත් පුද්ගලයෙක් වෙනවා. ඒවගේ ජීවිතයක් ලැබුහම කොච්චට අගනේද. යනිසා තුනුරුවන්ට වැන්දාම ආයුවන් වූ සුකං බල දැන් තියෙනවාන අභිවාදන සලිස්ස නිච්චං වද්ධාපචායිනු චත්තාරෝ ධම්මා වන්න වැඩි ඇතුනු රන්වෙත වැඩි හිටියයන හොඳට වැදහාම ධර්ම හතරක් ලැබෙනවා ආයු වර්ණ සැප බල ප්‍රඥාවත් එක්කම ලැබෙනවා. ඊට පස්සේ සග්ග සම්පත්තිි මේ වචේ එපම නක්නෙමි මරණයෙන් පස්සේ ස්වර්ග සම්පත්ති ල පොදන්න ලබෙනවා වලුවට යන්න්න ැබෙනවා වැඩිහිටිය අන්ට වැඳුම් පිදුම් කිරීම තුනරුවන්ට වැඳුම් පිදුම් කිරීම පිනෙ. ඉඩබස්සි අතුෝ නිබාන සම්පත්ති. කියළඟට නිර්වාන සම්පත්ය අවබෝධ කරගන්නටත් ලැබෙන. ඒමන පින්වාවති බලන්න මේ වඳනවා පොදනවා පසඟ පිහිටුලො වඳනවාකි එෙ එක මොන රම්පිනද. මිලවගෙනු සස් ලබෙනවා පරලවත් අනු සස් ලැබෙන පරලව ආයු වන්න සැප බල බහා උදාරණු සස්හතරක් ලැබෙනවා. ස්වර්ග සම්පත්තියේ ලැබෙනවා නිර්වාණ සම්පත්තිය ලැබෙනවා. එහෙම නං පින්වත්න ඔබාප හැමෝම සන්තෝසයට පත් වෙමු මේවාගේ උදාර අනුසස් ලැබෙන අද විශේෂ ධර්මසාකච්ඡාවකයි අද අප යොමෝනේ. එවන් ධර්මසාකච්ඡාවක් කර ගත් හම අප අඩුල්ල හුඩුකම් මගහරගන්න පුළුවන්. පටිනා ධර්මකාරණා සිතේ දරාගන්න පුළුවන් අතගතියාගන්න පුළුවන්. එවගේම ලේඛන ගත කළ නැවත නැවත බලාගන්න පුළුවන්. ඒවාගේ කරුණුකාරණා දැනගෙන අද මේ විශේෂ ධර්මසාකච්ඡාවක් බුදුගුණ ධර්මසාකච්ඡාවක් කර ගැනීමෙන් ලත් කුසලානි සංස ධර්මය පින්නතුල්ලාගේ නමින් පරලෝගේ ඥාතීන්ට ජීවත්වන ඥාතීන් ආරක්ෂක දෙවියන්ට ඉතා හිත මැදහ සැමසත්වට මව්පිය ගුරුවරාදීන් ටත්වී හැමෙනට නිවන්ස පළබේවා මේ ධර්ම සභා මන්ඩපේ ධර්මසාකච්ඡාව නුවන් තරුණ මහත්මානන්තත්. ප හැමෝටමත් මේ ධර්ම සාකච්ඡා ධර්ම ශ්‍රවණ පින්කං ානි සංස බලෙන් හැම දෙනාම නිදුක් වෙත්වා නීරෝගගේ වෙත්වා සුවපත් වෙෙත්වා කරදර කකම් කටු බාදක දුරුුවේවා ආයුරාරෝග්‍යාදී සම්පස් සිද්ධ වේවා පින්වත් ගුණවත් හනව ජීවිතයක් ලැබේවා මෙලව ජීවිතන් මතු ජීවිතත් සූපත්‍රී හැම දෙනාට මේ පින් බලෙන් නිවන් සම්පත් ලැබේවා කර ප්‍රාර්ථනා කරග. සාසාසා පින්නතු නිතින් ඒආකාරෙන් අප අදහස්සේදී. භාවනා වැඩසටහන නිමා කරනවා. ඔබට කෙටෙන් මතක් කරන්න අපි බුද්ධා අනුස්තති භාවනාවයිේදී නොල්දී සාකච්ඡා කරේ ඒය අනුව ලෝතුරා බුදුපාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ වන. ඉතිපී සෝ භගවා අරහන් සම්මාසාම් බුද්ධෝ විද්‍යාචාරණ සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තොරෝ පරිසොදම් සාර්ති සත්තා දේව මනුස්සානං බුද්ධෝ සහ භගවාති කියන මේ නව අරහාදීගුණයන් දදාගෙන බුද්ධන්ුස්සිදි භාවනව සිදුකරන්නේ කොයියාකාරයට දිගෙන කරනු තමයි මේ සති කීපය පුරාවට අපි කතාබා කළේ. ඉතින් අද දවසින් බුද්ධ අනුස්ති භාවනාව නිමාවට පත්වෙනවා. ඉන් අනතුරු අපි ආරම්භ කරන්නේ දම්මානුස්සති භාවනාව දම්ම අනුස්සිදී භාවනාවත් කරුණු බොහමයක් තිබෙනවා ඒ කමටහන් අරගෙන කොයි ආකාරෙන්ද දම්ම අනුස්සිදින භාවනාව සිදුකරන්නේ කියලා අපි ඉදිරි සතියේද ඒ කතාබා ආරම්භ කරනවා. දවසේදීත් මෙම ධර්ම සාකච්ඡාවට භාව වැඩසතාහනට වැඩකුට වදාල අම්බලංගොඩ ගල්දුව ආරණය සේනාසනවාසී ත්‍රිපිට කාචාරය ත්‍රිපිටක විශාරද ශ්‍රී කල්යාානී යෝගාශ්‍රම සස්ථාවේ ලේඛකාධිකාරි පූජ පාද කාගොල්ලේ සෝම වංශ ස්වාමින් දැන් වහන්සේට අපි මේ මෝතයේදී පාද නමස්කාර පුරොක ප්‍රාන්දු කරසිතිිනවා. උන්වහන්සේට මෙවැනි ශාසනිකමය සේවාවන් තවත් දීර් කායයක් කිෂ්ට සිද්ධ කරන්නට නිදුක් නීරෝගය සුව සම්පත්තිය වගේම දීර්ගය සම්පතිය ලබින්නති කෙලලා අපියම දෙෙනනාම සාධදුකාර අදදිල ප්‍රර්ථනා කරමු. ඒත් සමගින් පිනතිනි භෞනාවටසද න අපිී මෙසේ නිමාවට පත්කරනවා ඔබ හැම දෙනාටම සම්මා සම්බු දුසරණයි.